අයිබෝවන් හැමෝටම අද අපි බලන්ඩ යන්නේ 6 වැනිදා අමාවාක දවසේ ධනය ආකර්ෂණය කරගන්න කරන්න ඕන පිළියම් ගෙනයි. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. bell icon එකත් on කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එන්නේ. අපේ channel එකේ දාන පිළියම් කරලා ගොඩාක් අය comment කරලා තියෙනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ comment ටික දාන අලුතෙන් බලන අයට විශ්වාසයක් ඇතිවෙන්න. මොකද අපේ channel එකේ දාන හැම පිළියමක්ම අපේ විශ්වාසය අනුව තමයි වැඩ කරන්නේ. අපි විශ්වාස කරන තරමටම අපිට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා ඔයාලත් විශ්වාසයෙන් කරන්ඩ අනිවාර්යෙන් ඔයාලා හැමෝටම ප්‍රතිඵල ලැබෙනවා. අපි එම අමාවාක දවසම ලුණු පිළියමක් කරගෙන එනවා. ඒ පිළියම කරන්න හේතුව තමයි gedara තියෙන නෙගටිව් එනර්ජි ටික අයින් කරලා පොසිටිව් එනර්ජි ටික ගේ ඇතුළට ගෙන්නන්න. මේ පිළියම කරොත් අනිවාර්යෙන් ඔයාලට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ණයවල් ඉක්මනින්ම ඉවර වෙනවා. උගස් තිබ්බ රත්තරන් බඩු ටික ඉක්මනින්ම බේරා ගන්න පුළුවන් වෙනවා. මේ අමාවාක පිළියම කරලා ගොඩාක් අයගේ ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලත් විශ්වාසයෙන් කරන්න. අනිවාර්යෙන් ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා ඔයාට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. අපි පෝයදාට කරන පිළියම් වගේ තමයි මේ අමාවාකට කරන පිළියම්. අමාවාකට පෝයදා වගේම හොඳ එනර්ජි එකක් තියෙන දවසක්. අපි සාමාන්‍ය දවසට කරන පූජාවල් ඒ වගේ ප්‍රාර්ථනාවලට වඩා මේ වගේ පෝයදා අමාවාක දවස කරද්දී අනිවාර්යෙන් ඒක ඉක්මනින්ම අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඉස්සෙල්ලාම අපි අමාවාක තියෙන වෙලාව බලමු. අමාවාක පටන් ගන්න 5 වැනිදා 6 වැනි මාසේ 2024 හවස 7:56 ඉඳන් 6:06 2024 හවස 6:40 වෙනකන් තියෙනවා. අමාවාක එනර්ජි එක සම්පූර්ණයෙන්ම තියෙන 6 වැනිදා. ඉතින් එදාට තමයි අපි ලුණු පිළියම කරන්න ඕනේ. නමුත් අපි gedara තියෙන නෙගටිව් එනර්ජි ටික අයින් කරලා ලුණු පිළියමක් කරනවා. gedara හැම කාමරයකම පොඩි පහනකින් හරි පතර කෑල්ලකින් හරි ලුණු ටිකක් තියලා ඒක උදේට අයින් කරනවා. ඒක කරන්න පුළුවන් 5 වැනිදා ඒ වගේම 6 වැනිදා දවස් දෙකම ඒ පිළියම කරන්න පුළුවන්. දැන් ඒ පිළියම කරන්නේ කොහොමද කියලා බලමු. ඒකට පොඩි පහන් ටිකක් හෝ නැත්තම් පතර කෑලි ටිකක් අරගන්න. gedara තියෙන ලුණු කත්තට කමක් නැහැ. ඔයාලගේ gedara කාමරවල් තියෙන ගානටම අරගන්න. සාලෙට 1යි, නිදින කාමරයට 1යි, අනිත් කාමරවලට 1යි, කුස්සියට 1යි, ඒ වගේම බාත්รูම් එකට 1යි. එහෙම හැම කාමරයටම එක ගානේ අරගන්න. පතර කෑලි වලට හරි පොඩි බවුල් එකට හරි, මේකට ප්ලාස්ටික් බවුල් උනොත් ගන්න පුළුවන්. ඒ බවුල් එකේ ටික ටික ලුණු දාලා හැම කාමරයටම තියන්න. මේක 5 වැනිදා රැට නිදියන්න කලින් මේක කරලා නිදියන්න. එහෙම නැත්නම් 6 වැනිදා රැට නිදියන්න යන්න කලින් මේක කරලා නිදියන්න. උදේ නැගිට ගමන් මේ ලුණු ටික අරන් අයින් කරලා නානවන නාන්න පුළුවන්. එහෙම නැත්නම් මූණවල් සෝදලා ඔයාලගේ දවස පටන් ගන්න. ඒ ලුණු ටික සිංක් එකට දාලා දිය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටොයිලට් එකට දාලා ප්‍රෙස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෑහෙන් නැති තැනකට දාන්න. මේ පිළියම කරද්දී අනිවාර්යෙන් gedara තියෙන නෙගටිව් එනර්ජි ටික අයින් වෙනවා. අපි කතා කරන වචන වලට බව එනර්ජි එකක් තියෙනවා. ඒ වගේ ටීවී බලද්දී ඒකේ කියන වචනවල ඒවටත් එනර්ජි තියෙනවා. ඉතින් ඒකේ තියෙන නෙගටිව් එනර්ජි ටික අයින් කරන්න මේ පිළියම ඔයාලට උදව් වෙනවා. ඒ නිසා පුළුවන් හැමෝම මේ පිළියමත් කරන්න. ඊළඟට කරන්න ඕන පිළියම තමයි ධනය ආකර්ෂණය කරගන්න කරන ලුණු පිළියම. මේ පිළියම කරන්න හොඳම වෙලාව කියලා බැලුවොත් 6 වැනිදා බ්‍රහ්ම මුහූර්ත වෙලාවේ. බ්‍රහ්ම මුහූර්ත වෙලාව කියන්නේ උදේ 3:00 ඉඳන් 5:00 වෙනකන්. ඔයාලට ඒ වෙලාවේ පුළුවන් නම් ඒ වෙලාවේ කරන්න. එහෙම නැත්නම් අවස 6 ඉඳන් 7 වෙනකන් කරන්න. මේ වෙලාව දෙක
බැරි වෙච්ච අය ඔයාලට පුළුවන් වෙලාවක කරන්න. ඒ වගේ 6 වෙනිදා රෑ 12 වෙනකම් මේ පිළියම කරන්න පුළුවන්. මොකද 6 වෙනිදා රෑ පුරාම මේ අමාවක එනර්ජි එක තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා අමාවක වෙලාව ඉවර වුණාටත් කමන්නේ, රෑ 12ට කලින් මේ පිළියම කරන්න. දැන් බලමු මේ පිළියම කොහොමද කරන්න කියලා. මේකට මේ වගේ කාපාට රෙදි කෑල්ලක් අරගෙන, කාපාට රෙදි නැත්තම් සුදු පාට රෙදි කෑල්ල කාවතරී සෝදලා වේලලා අරගන්න. ඒකට කැටලුණු ටිකක් අතින් අරන් දාන්න. මේකට කැටලුණු විතරයි ගන්න ඕනේ, ලුණු කුඩු ගන්න නැහැ. ලුණු ටික දාලා ඒකට රුපියලේවෝ රුපියල් 5 කාසියක් තියන්න. තව ඒකට ඔයාලට තියන්න පුළුවන් ගම්මිරිස් 5ක් හෝ 7ක්, ඒ වගේ බේ කොළයක්, එහෙම නැත්නම් කුරුඳු කොළයක්. ඔයාලා ගාව මොනවාරි පොඩි රත්තරන් බඩුවක් හැදිච්ච කෑල්ලක් මොනවාරි තියෙනවා නම් ඒකත් තියන්න පුළුවන්. ඒ වගේ වදකා කෑල්ලක් තියන්න පුළුවන්. මේ ඔක්කොම ඔප්ෂනල් තමයි. මේවා තිබ්බේ නැහැ කියලා අවුලක් නැහැ. මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කාපාට රෙදි කෑල්ලක ලුණු ටිකයි කාසියයි. මේ දෙක තිබ්බාම හොඳටම ඇති. අනිත් දේවල් තියන්න පුළුවන් අය තියන්න. ඒවා තිබ්බේ නැහැ කියලා ඔයාලට මේ පිළියමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා හිතන්න එපා. කාසි ලුණුයි විතරයි තිබ්බාමත් අනිවාර්යෙන් ඔයාලට ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඔය ඔක්කොම දාලා පොට්ටනියක් වගේ ගැට ගන්න ඕනේ. ගැට ගාලා මේ පොට්ටනිය ඔයාලගේ ප්‍රධාන දොර කොඩුවෙන් උඩින් එනයක් ගහලා ගැට ගහන්න. එන ගහන්න බැරි අය උළුවසට උඩින් තියන්න. එළිය පෙත්තමයි මේක තියන්න ඕනේ. දැන් බෝඩිම් කාමරවල ඉන්න අය ඔයාලගේ කාමරෙට යන දොරකොඩට උඩින් මේක කරන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි මේකේ තියෙන ලුණු ටික දියවෙන එක. එහෙම දියවෙනවා කියලා ඔයාලට හිතුනොත් මේ ඔක්කොම සිප්ලොක් කවර් එකට දාලා ඊට පස්සේ කාපාට රෙදි කෑලකින් ගැට ගහලා එල්ලන්න. එහෙම නැත්නම් පොලිතින් කවර් එකරි දාන්න. ඊට පස්සේ කාපාට රෙදි කෑල්ලකට තියලා ගැට ගහලා ඔයාලගේ ප්‍රධාන දොරකඩුවට උඩින් එල්ලන්න. මේක අයින් කරන්න ඕනේ ඊළඟ මාසේ අමාවාකටයි. මාසයක් ඒක එහෙමම තියන්න ඕනේ. ඊළඟ අමාවාකට තමයි මේක අයින් කරලා ආපහු අලුත් කරන්නේ. ලුණු දියවෙනවා නම් ඔයාලට ඒක කරදරයක් නම් අයින් කරන්න. නමුත් ඒක මාසයක් තියෙන එක තමයි හොඳ. ඒ නිසා සිප්ලොක් කවර් එකට දාලා ගැට ගන්න. එතකොට දියවලා වැටෙන්නේ නැහැ. ගිය මාසේ කරපු අය ඒකේ තියෙන ලුණු ටික සිංක් එකට දාලා දිය කරන්න පුළුවන්. එහෙම නැත්තම් පෑහෙන්නේ නැති තැනකට දාන්න. ඒකේ තියෙන කාසි මොකුත් වෙලා නැත්තම් ඒකම සෝදලා ගන්න. පාට වෙනස් වෙලා නම් ඒක අයින් කරලා අලුතෙන් තියන්න. ඒකේ තියෙන අනිත් බඩු ටික පෑහෙන්නේ නැති තැනකට දාලා අලුතෙන්ම තියන්න ඕනේ. රත්තරන් බඩු තියලා තිබ්බනම් ඒකත් සෝදලා ආපහු තියන්න. අනිවාර්යෙන් මාසයක් ඉවර වුණාම අයින් කරන්න ඕනේ. මේ පිළියම කරන්න බැරි වුණොත් ගිය මාසේ කරලා ඒක අයින් කරලා ඊළඟ මාසේ එන අමාවකට මේ පිළියම නැවත කරන්න. මොකද මේක මාසයකට වඩා තියදී ඒකේ නෙගටිව් එනර්ජි එකතු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මාසයක් ඉවර වුණාම අයින් කරන්න කියන්නේ. එහෙනම් මේ ලුණු පිළියම හැමෝම කරන්න. අනිවාර්යෙන් ඔයාලට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි. මේ පිළියම කරලා සල්ලි ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සල්ලි ලැබෙන මාර්ගයක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඔයාලා තමයි ඒක භාවිතා කරගන්න. එහෙනම් මේ පිළියම කරලා හැමෝටම ධනය ආකර්ෂණය වෙන්න ඕනේ කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න. Thank you, thank you universe.